මන්ත චක්කහවාලේසු අත්‍රාගචන්තු දේවත සද්හම්මං මනිරාජස්සෙ සොනන්තු සග මොක්කහදන් ධම්ම සවනෙ කාලෝ අයං බදන්තා ධම්ම සවනෙ කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමුතස්සේ භගවතෝ අරහතෝ සබ් දම්මිසු අපටිහතඥාන චාරස්සෙ දස බල දරස්සෙ චතුවිී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුතමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස තතාගතස්ස සබ্බඥුණු සම්ම සම්බුද්ධස්ස නමුතස්සේ භගවතුෝ අරහතුෝ සබ් ධම්මිසු අපපටි හතඥාන චාරස්සෙ. දස බල ධරස්සෙ චතුවී සාරජ්්‍ය විසාරෙදස්සෙ සබ් සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ. තතාගතස්ස සබනු සම්මා සම්බුද්ධස්සය නමුතස්සේ භගවත අරහතෝ සබ ධම්මි සු අපටි හතඥන චාරස්ස දස බල දරස්ස චතුවිසාරජ්‍ය විසාරදස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබ্බഞනු සම්ම සම්බුද්ධස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරෂ පිනතුන බොහෝම ශ්‍රද්ධාවංගතුව අපේ මේ පින්වත් පිරිස සැදී පැහැදීම සූදානන් වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් අසීමිත දයාවෙන් අවබොහොදු කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීරශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල්රේනුවකටත් වඩා අඩු බෝම පුංචි දම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරොවේ පෙරදරි කොටගෙන්න දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ සද්ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන ඉතාම නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කර ගණඩත් නිවැරදි මෙලව ජීවිතයකින් අ සුගතිගාමී වූ ආයිතික බහුගාමී ජීවිතීකං සැනසින්්ඩත් යන උත්තුම් වූ බලාපොරතුවත් ඇතිවයි සද්ධර්මශ්‍රවනය කරඩ මේ සැදී පැහැදී සූදානම් වෙෙන්න්නේ පින්නතුනි සියලූම දානයන් අතර උතුම්ම ධනමය පින්කම තතාගත ශ්‍රී සද්ධර්ම දාානමය පින්කමයි ඒ බවදේශනා කළේ සුවඳහමන ශ්‍රීමඛ ධාතෝ විවර කරලා සකලලෝක සත්වයාට මානුකම්පා කරපු අපේ ඕතුම් භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු නැතුළු සක්කොළවල් දහදාහක දෙවියන්ටයි ඒ කාරණාව පැහදිලි කළේ දෙවිඳනී මෙලොව ඇති සියලු දානයන් දිනන්නේ තතාගෙත ශ්‍රී සදධර්ම ධානයෙන් කියල පැදිලි කළ එහමන ධර්මදාානයේ තමයි දාන මහරජ්ජුරු සියලු දානයන්නතර දාන මහරජ්ජුරුවන් වහන්සේ උතුම් තතාගත ශ්‍රී සද්ධර්මදාානය ඒ උතුම් මහපිංකම සිදු කරඩේ අද මේ තුම් ධර්ම දේශනාව සඳහ දායකත්වය ලබාදෙන පින්නක් පරසේ කටයුතු සෝදානම් කළා තමන්ට විතරක් බනහන්්ඩු කොයිතරං ඉඩ තිබුණ එසේ නොකර අපි වගේ තව බොහෝ දෙනෙක් සුවපත්වීවා තවත් බොහෝ දෙනෙක් නිවෙත්වා සැනසෙත්වා උතුම් නිවම් මග අවබෝධ කරගනිත්වා කියන ප්‍රාර්ථනාවන් ලෝක සත්වයාටම ධර්මය කියා දෙ මේ ඔඋතුම් ධර්මය දානී කර්ඩ ඔබ කටිුතු සූදා නම් කළා ඒ තුළිින් අපේ පින්නතුන් හැමෝම මහාධර්ම දානපතියන් බවට පත්වෙනවා. පින්නතුනිි භාග්‍යවතුන් වහන්සේ කියලදුන්න විදිහෙට්ට සත් ධර්මශ්‍රවනය කළ තුයි අනිවර්ණ සූතරෙෙන් පැහැදිලි කළා කෙනෙක් බනාහණඩෝනි කොහොමදේ මහත් වූ බලාපොරතුුවක් හිතීතියාගෙන එමනම් මොකද්දේ බලාපොරතු මම මේ ශ්‍රවනය කරන සද්ධර්ම දේශනාවතුලින් මග හිතීතියෙන පංච නීවරණ ධර්මියන් යට පත්වීවා එවෙනුවට සප්ත බෝද්ධ්‍යයාන් ගාදී ධර්මයන් වැඩී දියුණ වේවා මේ ඔතුම් සද්ධර්ම දේශනවාතර තුරදිම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වීවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්මශ්‍රවනය කළ යුතු බව පියාණන් වහන්සේ අපට කියල දුන්න ආංහෙමනං අදාපිපියාණන් කියල දුන්න විදිහටම බනාහමු මේ උතුම් සද්ධර්ම දානා නිශංශයත් මේ උතුම් සද්ධර්මශ්‍රවනා නිශංශයත් ඔබමා විසින් සංසාරයේ පිරුවනම් යම් කුසලයක් ඒ කුසලා නිසංසිය ඉතාමික්මං භවයක ඉතාම කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ශත්‍ය ධර්මය අවබෝධ කරගැනීම මුදශාම පාර්මිවීවා කියල ප්‍රාර්ථනාවන් සිදුකර ගනිමු පිනතුනි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මාතෘ කාකරගන්න කල්පන කළි පේතුවත්තු පාලි සඳහන් වෙන කූට විිනිශ්චයික පේතවත්තු ආශ්‍රයින් ධර්ම කරණු ටික අපේ පිනුතුන්ට කියලදෙන්ට පිනතුනිි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩන්න යුගගේ ගෙජජකූට පර්වතේ එක් කාලි කාශ්මත් නාරද මහා ස්ථවීරයන් වහන්සේ වැඩවාශය කළා බුදුරජාණන් වහන්සේගේ උතුම් මහස්්‍රාවකයව් සසරින් එතරයන්න කටයුතු සූදානන් කරගන්න ගමන් උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා සංසාරයෙන් එතරට පත්තෙන්ඩ කටයුතු කරමින්ම මේ ස්ථානවල වැඩවාශය කරනවා ගිජ්ජකූට පරර්තයකයන් එබඳු උතුමන්ට තෝතැන්නක් වෙච්ච ස්ථානය අද ගිජ්ජකූට පර්තයහිමම මනුලෝ පිහිටල තියෙනවා පිනතුනි ආයුශ්මත් නාර්ධ ස්ථවීරයන් වහන්සේ ගිජකූට පරතයේ වැඩඉන්නකට යම් රජක්කාරි කටයුත්තක් නිසා යම් වැඩ කටයුත්තකට පර්වතයේ බැහැගෙන බැ උන්වහන්සේ පල්ල හැට වැඩම කරනකොට උන්වහන්සේට දකින්නේ ලැබෙනවා ප්‍රේත පේතුලෝක දුක්විඳනේ ප්‍රතෙයි උන්වහන්සේ මේ ප්‍රේතියාව දෙැල්ලා අහ්ඩම හිතෙනවා මොකක්ද කරගත්ත පාපකර්ම මේ තරන් දුක්විනිද මොනවාගේ පාපකර්මයක් කරලද මේ නිරට ඇවිල්ල මේ තරම් දුක්වි ඉන්නේ අනික සාමාන්‍ය ප්‍රේතෙක් වගේ නෙමෙයි ඉන්නේ යම්තර්මක සැපයකුත් විඳනිවා ඒ අත්තිකම දුකකුත් විඳෙනවා. තකොට මෙ මහප්පුදුම දුකක් විඳන ප්‍රේතිය ඒ නිසාම උන්වහන්සේට අහන්ඩ හිතෙනවා ප්‍රේතයේ මොකදද මනුස්වලෝකෙ ඉන්න කාලි කරා උපාප කරම කියලා උන්වන්සේ ප්‍රේතයට ආමන්ත්‍රණය කරලා ගාථ හතරකින් ප්‍රේතියගෙන් අහනවා මුලු ඇග රාවටම දිවමල් දරනවා ඒ මල්ලොල පහස විඳිනවා හිස්වලුම් දරනවා ජටා මඩුලු දරනවා අත්පා දෙපා බාහුවල සක්කල ලුනිිම් මල්ලුවාදී වලලු දරනවා මුළු ඇඟ පුරාවටම සඳංගල්ලොල යොබේ ඇඟගේ තියෙන්නේ මූයි වර්ණයත් ඉතාම ලස්සනයි මූන බොහොම ලස්සනයි ඇග උදේට ඉර පායග නනකොට කොහොමනං පරිසරයේ ලස්සන වෙනවාද ඉරේලිය ගස් කොළං වලට වැටෙනකට කොයි තරම් බලනවාද ආං ඒවාගේ ඔබගේ මුලුවඇගම මහත්තූ තේජසකින් බබලෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඔබට අත්පා බැලමහෙවරකන් කරන්න දෙවගනන් පරිචාරිකාවන් එුත් දෙන්නකුත් ත් දෙදාහකුත් නෙමෙයි දහදාහක් තරන් විශාල පිරිසක් බැල මෙහෙවරකන් කරන්න ඔබට ඉන්නවා දෙවගනෝ දස දහසක් ඔබ වෙනුවෙන් ඉන්නවා. විවිදර් ලස්සනින් බබලන ඔබ මානිික්කම අභරණ පලඳනා ආදී දේවල් දරනවා. රත්තරම් පාටිං බබලන ජටා මඩුල්ලු දරන ඔබ ඉතාමත් ප්‍රේමනාපයි බොහොම ලස්සනයි. ඔබගේ ආනුභාවය ව කෙනෙක්ක සලිත කරවන්න පුළහන් තරන් මහානු භව උබලඟ තියනවා මේ තරං සැපවිදින්න තත්ත්ට පුළහංකම තීද්දිත් මේ තරං දේවල් ලබලත් තමන්ගෙම ඇගේ තියන මස්කඩාගෙන තමන්ම කනවා තමන්ගේ ම අත්තොල තියන නියපොතුවලින් මන්ගේ මත පටිපස්සර ජයල. ඒ නියපොතුරින් සූර අරගෙන මස් කඩාගෙන තමම්ම තමම්ම කනවා. ඉතිං ඔබට මිච්චර ආනුභාවයක් තිබිලත් මේ තරන් තමන්ගේ ඇඟ මස් කඩාගෙන කණ්ඩ මොකද්ද කරගච්ත පාප කරමය කයින් වච්චනයෙන් හිතෙන් අකුසල කර්මයක් වත් කළලාද ඒ කරපු අකුසල කර්මය මොකක්ද කරපු මොන පාපකරමය නිසාද ඇඟමස් කඩාගෙන ඔහම කන්න කියලා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ ප්‍රතියගින් විසනවා ආංය වෙලාී මේ පේතිය කරනවා පාපොච්චාරණය ස්වාමීනින් මමද. මමත් මේ මනුසලෝක ඉද පුතවත් එක මනුස්සේ. අද ප්‍රේතය කුුණට මමත් සංසාරයක මනුස්සෙක්. මංකරාපු පාපකර්මය තමයි, සට බවින්, කපටි බවින්, වංචාවෙන් අනුංසතු දේවල් වක්්‍රාකාරෝ පැහැරගනිමින් බොරු කියමින් හිස්වචන දොඩෝමින් කටයුතු කළ ඒ විතරක්ම නෙමින් ස්වාමීණින් මම අධිකරන නායකි මනුස්සලෝකෙ ඉන්න කාල බිබිසාර මහරජුරන්ගේ අධිකරණය ඇමතිරෙක්ම. මගේ දියුණු වෙනුවෙන් මං කටයුතු කන්නකොට න අවනඩු කළ අවනු නඩු කළ ඇත්ත බොරුව කළ බොරුව ඇත්ත කළ සාධහරණය අසාධාරණය කළ අසාධාරණයේ සාධහරණය කළ ඒක තමයි ම මනුසුල්ලක ඉදි කරපු පව එහම සඳහන් කරලා ඊට පසේ තමන් කෞුද කියල දක්කනවා ස්වාමිණී මම බම්බිසාර මහරජ්ජුරුවන්ගේ වනිසුරුවරයි බිම්බිසාර මහරජ්ජුරුවෝ මාසයකට දිනහයක් සිින් සමාදන්ගෙනවා පෙනතුන බිම්බිසාර මහරජ්ජුරූ කියල කියන්නේ මගදාධිපති මහරජ්ජුරුවන් වහන්සේ මගද දේශය අධිපතිය එදා දඹදියව තිබුණු සොලොස්මහා ජනපදයන් ඇතරේ ප්‍රධානම රටක මහරජ්ජුරුවන් වහසේ ඒ තරන් වැඩරාජකාරි එමටයි නමුත් කාරණ සඳහන් කරනවා මාසට දිනහයක් විශේෂිං උපෝසතයේ සමාදන් වෙලා සිල්ලා රක්‍ෂා කරනෝ කියලා එමනම් මෙතන සාකච්ඡා කරන්න කරනු අප ටොහුන්ගත්තියෙනවා අපිට නම් කොයිතරං වැඩති වෙනකොට අපි කියන්නේ සිල් රකින්ඩ වෙලාවක්නේ පින්කරන්ඩ වෙලාවක්නේ අපට කොහෙන්ද ස්වාමීණිී වෙලාව උදේයින්ජල රෑවෙනකං දරුවයෙක් උදේඉංදල රෑවෙනකං බිරිංජයෙක් උදේන්ංදල රෑවෙනකං ඥාතීන්ට යොක්ති ධර්මයටතු කරන්න රෑයිංජල එලිවෙනකං නිෙදාගණ්ඩ තියන වෙලාවෙ වැඩකටේතු. අනේ ස්වාමීනී අපට කොහෙද අමුත්වුවෙන් දවස පුරාම ශිල්ගණ්ඩ වෙලාවක් මේවිදියට තමයි අපි කතා කරන්නේ අපේ අඥඥානකම කියලා අපිවත් දන්නේනේ නමුත් බිම්බිසාර මහරජ්ජුරුව මේ තරන් සිල් සමාදංගෙනනකොට කොයි තර සත්පුරෂ රජක්්ද තමන්ගේ ඇමතුරුන්ටත් කතා කරල කියන ඇමතුරුණි ඕගොල්ලොත් චිල් සමාදං වඩ ඕන එහෙම කියල තමන්ගේ යටතේඉන්න සියලු දෙනාට සල් සමාදන් වඩ කටයුතු සලස්නවා න්ට විතරක් සිල්ලාරක්ෂා කරගෙන තනිවෝ මිදිල යන්ඩ පුළහංකම තිබුණ. තනිවම සංසාරයේ මිදෙන්න්න පුළොහංකම තිබුණ. සංසාරයේ ම හුඟක් පංකරපු අප්‍රමාණ කරුණාවක් හිතී තියාගෙන ඉන්න. හැබෑවටම බුද්දශ්‍රාවකයෝ තව කෙනෙකට ඒකාන්තෙන් අනුකම්පා කරනවාමයි. එකට හොඳම උදාහරණයක් මේ අවස්ථාව බිම්බිසාරම හරජ්ජිරු තමනු සමාදංවෙන සීලයේ අනිත්තයටත් සමාදංවෙන්ට රැකගණඩ ආරක්ෂා කර ගණ්ඩි කියල උපදෙස් දෙෙනවා. සීලී වටිනාකම කියල දෙනවා බලට හැබෑම තියන සත්පුරුෂකම හැබෑවිටම තියෙන කරුණාව රජුට අනුව යන හැම කෙනෙක්කම රජුරෝ විසිංම පහෙවත් සමාධන් කරවන්ඩ කටයටු කරනවා ඒ නම් පෙහෙවස් සමාදන් වෙල මිනිස්සුත් සිල්ලා රක්ෂා කරගන්නවා මේ ඇමතිමණඩලේ අතර අපි හෙතින් සඳහන් කරනය දැන් දුක්කිනේ නාරද ස්ථවීරයන් වහන්සේට තමන් මොනවාගේ කෙනෙක් දෙකලා හඳුන්නන ඇමැතිවරය ඉන්නවා අධිකරන නායකය. කාරණ සඳහන් කලා ස්වාමීණී ආශ්මත් නාර්දයන් වහන්සේ මමත් ඒ අතරින්දු පයක නායකය. බිබිසාර මහරද්ජුරු හැමදාම සිල් සමදංග වෙඩි කියේල දින හයිදිම කරුණු ස සකස් කරලා සිල් පේකර පුහම හවසයක තුුණහම ඊළඟ දවශය හැරී පි ඟට තැවිල්ලහන්නේ ඔබත් සේ සමාධං වඋනාධි කියල සවි සමාධන් වනා කියල කිව්වොත් රජ්ජුරු අප්‍රමාණ සතුටු වෙල නොයි තෑගි බෝග ආදියත්දීල ඒගොල්ලොම තවතවත් සතුරු කරල සඳහන් කරනවා ඊළඟ දවසේ ව නිවැරදිීමම සිල්ලාආ රක්ෂා කරගන්න උත්සාහ කර. කෙනෙක් සිල් සමාදන් වෙන්ඩ බැරෝගයා ස්වාමීණී කියල කිව්ව සාධාරණ හේතු විමසලා ඒකනට සීලී ගුණාංග දේශනා කරලා. කරුණු කියල දීලා සෙල් රකින කෙනෙක් බෞට රජ්ජුරෝ සිීම් පත් කරනවා. එනම් මෙතන තේරෙනවා බිබිසාර මහාරජරුව ඉතරං අනුකම්පාව තියෙන කෙනෙක්ද කියලා දවසක් මෙහම සිල් සමාදන් ුණහම සිල් පේවෙල සිල් ආරක්ෂා කිරීම නිමාකරපු හම බිමිසා හරජ්ජුර තමන්ගේ ඇමති මණඩලේළඟට ගි අනවා ඔබත් සිල් සමාදං වනාද කියලා ඇමති මණඩල ඉන්න බොහෝ දෙනෙ එදා මාලිගාවට රැස්සෙලයින්ද පුසිලි දෙෙන පිළිතුරු දෙනවා ඔවු ස්වාමීනී මහරජ්ජුරුවන් වහන්සේ ඔබහන්සේ වගේම අපිච්ෂි සමාජගුණ ඔබෝහන්සි වගේම අපිච්සි ලාරක්ෂකල ඔබහන්සි වගේම අපිත් රත්නත්ත්‍රයේ පිහිට කරගෙන පල්ලෝගෙන කල්පනා කරන ස්වාමිණි. මේ විදිට පිළිතුර දෙනකොට රජ්ජුරුවන්ට ඇති වුණු පේතිී. මහා පුදුමාකාර පීතියක් රජ්ජුරුවන්ට ඇතිවෙන්නේ. එක එක් කෙනගෙන් ආහා යනකොට හැමෝම දෙන්නේ පිළිතුරු වූ අපිච්චේ සමාධඟෙන කියලා. ඊලකට මේ අධිකරන නායකයාගේ අවස්ථාවත්තාව. ඒ කෙනගින් එහවා ඔබත් සිල් සමාදන් නාධි කියල කිව්වාම ඕුස්වාමිනී කළ කිව්වා රජ්ජුරුව සතුටවෙල කරුණු සඳහන් කරලා නැවත රජ්ජුර ඇමතුරුල්ලගින් පිටත් වෙලා ඇඩගිය එක ඇමතිවරයි මොහුළඟට ඇවිල් අහනවා යාලුවයි ජරුවන්ට බොරුකිව්වනේද ඇත්තරිමසී සමාදංගුණ අධි කියලා ඒවෙලේ න අධිකරන්න නායක අපිළිතුර දෙෙනවා මම සිල් සමාදංගුණේ නෑ මසිල් ආරක්ෂා කරගත් තිත්නේ නමුතිතින් ඒකමට රජුරුවන්ට කියන්නත් බෑ රජ්ජුරුවන්ටකිව්වොත් මම සිල් සමාදංග වනේ නෑ කියලා ජුව ම පිළිබඳුව කලකිරන්න පුළුවන් අප්‍රසාධයට පත්තිවෙෙන්න්න පුළුවන් රාජෝ උදහසට මන් පත්වවෙන්න පුුවන් ආං ඉනිසා මමසිල් සමාදං වෙල්ල ආරක්‍ෂා කරගත්තින තිවුණ මට රජරුවන්ට මන්සේ සමාදංන න කෙළ මෝන්්ටම කියන්න නිසා මම ආරක්ෂ කරගත කළ රජරුවන්ට බොරුකිීව කිය. සඳහන් කරනවා. නමුත් මේ ලඟට ඇවිල් අආහපු ඇමතිතු උතුම් ශාසනය ගුණධර්රම පුොරණ කෙනෙක්. කේවල ඇමතිතු මාහනවා. එහමන දෙ රජ්ුරුවන්ට බොරක්ව ඔබ සීලියයක් ආරක්ෂා කරගත් එෙත්නේ එ ඔබෝබට පිහිට වෙලා නෑ නමු. ම ඔබට පිහිටවෙඩ ඔබටම පුළුහන්. ඒ නිසා මහවපෝසතය අතැහැනටකමක් නෑ අරුදෝ පෝසතය හැරි රැක්ක්ඩ කියල කිව්වා. මොකදද මේ අරුදපෝෂතිය කියන්නේ මොකද මේ මහවඋපෝසතය කියන්නේ. මහවපෝසතය කියල කියන්නේ හරිටම පැවිසිහතරක් උතුම් සේලෙන් නිවැරදිුවෝ මනාව පිහිට ආරක්ෂා කරන. සිල් ආරක්ෂා කරන්න කොහොමද කියන කාරණාව වෙනමම සාකච්ඡා කළ යුතු කාරණාව අරුදුූපෝෂතිය කියල කියන්නේ පැයි දොළහක් සිල් සමාදන් වෙලා සිල්ල ආරක්‍ෂා කරන ඉතින් අපට අරදුූපෝෂතයත් මහවපෝෂතය දෙකම තියනවද දෙකින් එකක්වත් නැද්ද කියල වෙලාවකට අපට හිතන්ුවෙන්වා ොෝලට උපෝසතය ආරක්ෂා කරගන්න සමාධංවිය යුත්ත කොයි වෙලාවිද ඒ සේලයේ රැකගන්න කොහොමද සිල්මත පිහිටලා ඉන්න වෙලාං කොයිවාගේ කෙනෙක් කොයිවිදිහට ඉදියයුතුයිද මේ කරුණු බොහෝ දෙනෙක් දන්නේ දන්නේ නෑ. ඒනිසා පොයිදවසට බණමඩුවට ගිහිල්ලා දෙන දෙයක් වලඳලා ඔහේ ඉඳගෙන ගෙදරගයා කියලලා සිල්ලා ආරක්ෂා කලා බෞට් නං පත්වෙෙන්නේ නෑ නිරදිදුවමිසිල් ආරක්ෂා කරගන්න නං හැම් වෙලේම කල්පනා කර්ඩෝනේ අනීර නීවරණ ධර්මයන්ගෙන් යටපත්නොවී සිත මනාව පිහිටුවාගෙන මමාද මහරහතන් වහන්සේ නමක් වගේ ඉන්නවා මමාද මාර්ග පල්ලාබී උතුමන් වහන්සේනමක් වගේම උතුම් සේලේ සමාදන්ගෙනවා මේ උතුම් සේලේ ආරක්ෂා කරනවා උතුම් සීලේ මත මං එහෙම පවතිනවා මේ කාරණ හම දකිින් ටඕන එතකොට අපි එහම හැබැවටම සමාධංගෙන සීලය පිළිබඳව දැක්කද අපි සමාදංගුණ සීලිය අපි හිම ආරක්ෂ කළාදය බනමඩුවට වෙලා උදේට ආහාර අරගත්තහම ඇතැම් වෙලාවට සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙදිත් බුදුිමත්ත දැෙනවා. වැඩිපු ආහාර ගත්ත නිසා. ඉතිං ආහාර ගන්න වෙලා විදි මට නින්දයනෝ මට අපහසුයි ශාරීරික අපහසෝ තියනවා කියලා අපට දැනෙනවන්නං පෝයදවස සිල් සමාදන් වෙනකොට වෙන ගෙදර ආහාර ගන්නෝ වගේ ගණ්ඩ බෑනි එතකුට කොහොම දාහාර ගණ්ඩුවනා. එතකට ආහාර ගණ්ඩෝනා මම දන්නවනං වැඩිපුර ආහාර ගත්තොත් මට මතයක් දැනෙනවා ඒක මට බොහොමමා පහසුයි ඒක මට බොහොම මාරුයි කියල අපි ගොහොමද කටයුතු කර්ඩෝනා. අපි කටයුතු කර්ඩෝන එහෙන මගේ සිහය පෞදත ගන්න පුළුවන් ගෙන විදියට වෙනද ගන්න ආහාර වේලට වඩා අඩුව මං ගණ්ඩෝන මගේ සිහය පොත්ත ගණ්ඩ පහසුවෙන්ට. ඉතින් මේ එක කාරණාවක් විතරයි මෙහෙම මේ පැහැදිලි කලි. එහමනං මේ විදිහට බොහොම මනාව හිතල්ල තමයි සීලය ආරක්ෂා කරගත යුත්තු. ආවට ගයාට සීලයේ සමාධමවෙල ආරක්ෂා කරගණ්ඩ පුළුවන්කමක් නෑ. එමන බොහෝලාට සිල් පවාරණය කර ගෙදර යනකොටත් අප සමාදං වුණන වෙලාවෙයිඉදල පැයි විශිහතරක්කවත් අප ඉන්නේ නෑ. එම් ඉතන මහඋපෝසතිය ඇත්තටමනේ. එනම් අඩුමතර මේ අර්දූෝෂ අරදුුපෝසතිී කියලකන්න පැය දොලහක් එනම් පැයි දොලහක්වත් හරියටම නිවැරදිවම සීලයා ආරක්ෂා කළාද ඉසකටේ ැහිතල බලන්නඩු අරදු පෝෂතය ඇත්තියෙනවද මහපෝසතයඇත්වන වද කියලා. මොහොතක් හරි රකිෙන සීලයේ වටිනවා නමුත් උතුම් භාග්‍යතුන් වහන්සේ වරණා කළේ පුළුහං තරං මහවපෝසතය මාරක්ෂා කර්ඩි කියන කාරණාවයි. භාගිතුන් වනාශේවිසින් ප්‍රසංසා කරලා වර්ණා කරල තියෙන්නේ මහවපෝසතයමරැක ගණ්ඩි කියලා. ඉතින් මේ යාළුව තමන්ගේ අර. ොරු කියපු යාලුවට සඳහන් කරන්න මහඋපෝසතය ගැලවිලා ගට මක් නෑ ජැනිතින් අරදූපෝසතය හරරි ඔබට රැකගන්න පුළුවහන්නේ. එනිසා අර්දූපෝසතය රැක ගණ්ඩ එහෙම කරුණු සඳහන් කරන්නකොට. මොකු කියනතුව කර්භාගෙන සද්ධන කර හිටියා. ගෙදර ගිහිල්ල එදා තීරණය කළ මං කවුද මම රජුරුවන්ට බොරු කිව්වා මේක ආගෙන ප ඇමතුමා වල්ලඟ ටැවිල්ල කිව් අරුපූ සතයව තරි රැක් ගඩ කියලා අඩුම තර්මි මංඒක උත්සාහවත් කරලා බලඩෝනි කියල අරදුපූසතය සමා දඟුණා එදා හැන්දෑවේ ආහාර භුක්තිවින්දනෑ ආහාර ගත්තිනේ කවදක්වත් ආහාර නැතුව ඉන්ඩ බැරි මේ අමිත්තුමා එදා ආර බුක්තිවිදීම සිද් කලේන අරදු පෝසතේ මත හිත පිහිට ල හිටිය. එදා ආහාර් නොගැනීම නිසා කුසේ ඇතිවුණු වාතා ආබාධයක් උස්සන්නවීම නිසා. කුසේ ඇතිවුුණ වාතාබාධයක් උස්සන්නවීම නිසා ඉදා රාත්‍රී මැරලයන්න්න සිද්ධ වෙනවා. ඒමනම් මැරිලගී අර්දූ පෝසතේ පිටිින්ක් තමයි ැරිලගී. එදා මැරි ල ගිහිල්ල එපදුනේ මෙන්නෙම ප්‍රේතලෝකයේ කියලා තමන් ගෙන කරන සඳහන් කළා තමන් මොනවාගේ පාපකරම ඇද කළේ කියල තවත් සඳන් කළ ස්වාමීණී ඒකාලේ මම කරාපු පාපකරම බොරුකිව්ව හිස්සචන කතා කළා මිනිස්සුන් රැවැට්ටුවා ඊරිසියා කලා ඒ විතරක්ම නෙමයි අනුන්ගෙදේවල් උපක්‍රමයෙන් මම අරගත්තා. එතන්නක අධිකරණ නායකයකුට මොනවද කරන්න පුළුවන් විනිසුරුවරයෙකුට මොනවද කරන්න පුළහන් බලය ඒගොල්ල අතයන තියෙන්නේ එතකුට ඒගොල්ලොන්ට කොයි තරං බලයක් තියෙනවජ නඩු අවනඩු කරන්න පුළහන් අවනඩු නඩු කරන්න පුළුවන් කියනකොට ඉතරම් බලයක් ඒගොල්ලඟ තීනවද. එනං මනුස්සුලෝක බලය උපරිමෙන් හසුරුවලා අප්‍රමාණ පව් කරගෙන ප්‍රේතාපායට ඇතිගෙන වැටිලා දැම් ප්‍රේතාපායි දුක්ක ෙනවා. ඒවිලේ මහරහතන් වහන්සේ ඇහුවනේ මොකක්ද කරගත්ත පව පිටමස් කඩාගෙන කණඩත්ත හත සඳහන් කළ පුදුමාකාර ශෝභාව මත්භාවයක් ලබන්ඩ මේතරං ලස්සනක් ලබන්ඩ මේතරං සැපයක් ලබන්ඩ කරාපුූ පිනමුකද්ද කියලා. ඒවිලීමි පේතය සඳහං කරන්නවා ස්වාමීණි. මම මේතරං ලස්සනට විරාජමාන වෙන්නේ මේතරං අහිරු වර්ණයෙන් බලන්නේ මේ තරන් සේවක සේවිකාවන් දස දහස් ගනම් මංගාව ඉන්නේ මුළු ඇගම සුවඳ වත්ෙන්නේ මුළු ඇඟ පුරාවටම මනාලක්ෂන ලෙස පිරිපුන් අභරන දරන්නේ ස්වාමීනී අර්දු පෝසතේ මං මොහොතක් රැ ප ලනිසාා අර්දු උපෝසතයේ ආරක්ෂා කරපු නිසාා මෙහෙම මම සැපයක් භුක්තිවිනිවා. ස්වාමීනී මගේ ඇගේතියන පිට මගේ අධදකෙන්මං කඩාගෙන කන්නේ වෙන මොනුවත් නිසානෙවෙයි ස්වාමීණ මම මනුස්සලෝක ඉන්න කාල කරපු කූටෝ පක්්‍රම කුමන්ත්‍රණ නිසා. හිස්සච්චන බොරුවච්චන කතා කරපු නිසා. අනුන්ෝ රවට්ටාපු වීරිසියාකන් කරපු නිසා. එමන මෙතන අපට කරුණු සඳහන් කරනකොට අපට තේරෙනවා අපි කරන හොඳ අපට විපාග දෙන්නේ කොහොමද අපි කරන නරකාපට කොහොමද විපාක දෙන්න කියන කාරණාව. හොඳක් කොළොත් සැපයක් ලැබිනෝමයි පනක් කළොත් සැපයක් ලැබිනෝමයි පවක්කළොත් දුගක් ලැබිෙනොමයි කියන කාරණාව දැන් අපි මනාව දන්නවා. පුංචි කාලයෙන්දල උපත්තියෙන් බෞද්ධ උතුම් බේ ලබාපු අපිට උපපත්යෙන් බෞද්ධ කනේ උතුම් ඔටුන්න අම්ම ඉතාත්තයි අපේ ඔළු ඕඩ තියෙනකොට පොංචි කාලෙ ඉදලා සම්මා සම්බුදධ ශාසනයේ දායාදේ ලබාපුවගොල්ලු ම කෙනෙක් පවක්කළො දුක්විදින්ද වෙන පිනක්කළොත් සැපවිඳින්ද වෙනවා කියන කාරණාව පංචිකාලදලම අපි දැනන් හිටිය මේ උතුම් ශාසනයේ ශාසනික වර ප්‍රසාදී ල බාපනිිෂ පිනතුනිි මේ ප්‍රේතිය ඊළඟට මහරහතාන් වහන්සයට කතා කරල කියනවා ස්වාමීනී මං කරගත්ත පාපකරමවලට ම මේ තරම් දුක්ක ජනවා ස්මීී ේ මාවද දැක්ක මොනවාගේ කෙනෙක්ද කොහොම කෙනෙක්ද කොයිආකාරෙන්ද ඉන්නේ ඒක දැක්ක කියලයි මේ කියන්නේ ඔබහන්සේ මාව හොඳට මනාව දැක්කා ස්වාමීණි ඔබහන්සේ මාත්‍යක කතා බා කරලා මං කරාපු පාප කරම ඔබහන්සේ මගින් දැනගත්තා මංකරාපු පින්පව් ඔබහන්සේ යහගත්තා අනේ ස්වාමිණී ඔබවහන්සේට හමුුවෙන විනිසුන්ට මංගෙන කියලදෙන්ට ඔබවහන්සේට හමුුවෙනව නම් යම් කෙනෙක් ඔබහන්සේ දැකපු මම් පිළිබඳව ඒගොල්ලුන්ට කියලදෙන්ට මංකරාපු පාප කරමය ොයිගේද කියලා ඒ ගොල්ලුට කියලදේ අනේ ස්වාමේනී මම් මේ තරම් ප්‍රේතලෝකෙට බැහල දුක්කෙනනිඉන්නේ මොනවාගේ පාපකර්ම කරලද ඒවාගේ පාප කර්ම කරන ඔක්කොම මේ වගේ ්‍රේතලෝ ොල්ලොට ඇවිල්ල දුක්කිිනනිින්ද වෙනවා කියල ඒගොල්ලුන්ට කියල දෙෙන්ඩ ස්වාමේණි ඒගොල්න්ට අනුකම්පා කරන්න ස්වාමිණී මංගෙන ඒගොල්ලොන්ට කියලා ඒගොල්ලොන්ගේ නිරාගමන වලක්කණ්ඩ ස්වාමේණී කියලයි මේ දුක්විජන ප්‍රේතයමී කියන්නේ. එමනං ගිතන්නකු ප්‍රේතලෝකට ගෙහිල්ල දුක්විනිීනකොට එතැන දන්නුව මොනවාගේ පාපකරම කරලද ම මෙතින් ටැවිල්ලමේ යුක්නීනි. මනුස්සලෝකයේ ඉන්න කාලේ අපි හැගි හැංගිහැරි වැරදිි කරවට පුළුව ඒ හැගිහැගි පව් කරන අනිත්තයට අපි කරන පාපකරම පේන්නේ න කියලා ඉතල. එනිස හැගි හැගේරිටව රැස්්කරගන්න පුළුවන් හැි හැගි හංග හංග හරි මුළු ලෝකටම හොරං හරි හොජනැති වැඩ කරල නර්ක වැඩ කරලා දවසකමන් සොතුටුවෙන් දත් පුළුවන් මං කොයි තරන් දක්ෂයෙක්ද මංකරාපු පාපකරම ලෝකී කවරුවද දන්න නනි. මංකරපු දවල්ලෝක ඉන්න කවරුත් දන්න ඒ කියන්න එහනම් ඔක්කෝග මැස්ව හල මංකරාපු වැරදි වැඩ ලෝක ඉන්න කිසිම කෙනෙක් දන්නි නේනි. එනම් මම කරපු වැරදි වැඩ කොයිතරම් බුද්ධමත්වවිදිහිරිද කළේ කියලා එහෙම කල්පනා කරන්න පුළුව. එහම හිතල බොෝ වෙලාට බොහෝයි සතුටු වෙනවා. නවත් මේ උතුම් ශාසනය තුළ සඳහන් කරල තියන්නේ. හැගි හැගි හංග හංග කොයිතරං වැරදි වැඩ කළත් විපාකේ ආපුජෝෂයට විඳින්ද වෙනවාමයි අලුයට හැංගිලා තියෙන ගෙනපු පුරුුවගේ. දවස කශ්මත් වෙනවා. අන්න එදාට දුඛඉින්න සිද්ධ වෙනවා. එහෙමනං මෙතන සඳහන් කරන්නේ මනුස්සලෝකට ඔබහන්සේ වැඩමකරප්පු හාම මිනිස්සු ඇතරට වැඩමකරප්පු හාම මංගැන කියල ඒගොල්ලුන් පවෙන් දුරස් කරන්න ස්වාමීණි. ඉස්සර අපේ අතීයේ මුතු මිත්තංළඟ තිබන ඔත්තුම් වචනය. අදේ ගුණුදරම් බොහොම අඩුවෙන්තිෙන්. තමන් දුක්විජලකොට එශේෂයෙන් අතීත මිනිස්සු සඳහන් කරනවා අනේ අපි මේ විදින දුක අපිට මේ දැනෙන වේදනාව. අපේ හතුරුකුටුවත් වෙෙන් දෙපා කියලා අපිට හතුරුකං කරන අයටවත් මේදුක වඩදුක ලැබෙන්් එපා කියලා අතීතය මුතුම්මිත් තොකවා ඒ තරම් ගුණයක් ඒගොල්ලු ළඟ තිබුණා අදත් එබඳු උතුම් ගුණධර්ම ලෝකේ තියනව බොහෝ මඩුවෙන් සත්පුෘුෂයෝ ඉන්නා තකල් මෙලෝක එබඳු උතුම් ගුණධර්ම ඉතාම පිනතුන මේ ප්‍රේතයත් සඳහන් කරන්නේ මන් දුක් විදින්නේ ස්වාමේණී මනුස්සලෝකෙ ඉන්න කාලෙ කරාපු පාප කරමෝලට. මංගැන දැන් ඔබහංශයේදකපු නිසාා මනුලෝට ගිහිම් මංගැන කියලා මිනිස්සුන්ව පවෙන් වලක් කණ්ඩි කෙල්ම ඉල්ලන්නේ. එතකට හිතන්්ඩකෝ කොයි තරන් දුකක් විඳිනම ඇද. ඒදුකා අනිත් කෙනෙකුටත් දැන පහ කියෙල හිතන්න තර එමන ඒ තරම්ම දුක්විඳෙනවා ඒමනං නිරේවල් ආදී තැන්වලට ගේපුහාම බොහෝලාට මනුස්සලෝකයේ අපිට තයන සිරුරු අඩි පහ කඩිහය කඩිහතක් විතර වගේ තරම් උස බොම පුංචි සිරුරු නමු නිරේවාගේ තැංවලට ගපුහම ඒ තැංවල තයනෙ පංචි සිරුරු නෙමෙයි යොදුන් ගනන් ස යොදුම් ගනම් පරල සිරුරු තියනෙ උදාහරණයක් සඳහන් කල දේවදත්ත තෙරුන් වහන්සේ දේවදත්ත හාමුදුරු අවිචිමමා නරකයේ දුක්කිණිනිවා දේවද අමුදුරු වවි ච නරක දදුක් ි කො. කාරණ සඳහන් කරන්නේ. යොදන් සීයක් විතර උසයි ඒ තරමටම පලලයි ඒ තරමට මහතයි කියලා. මනුස්සුලෝකේ කොයි තරන් සිරුරක් දරන්න ඇැද්ද. නමුත් නිරේටගේපුහම නරේ යොදුන් සීයක් විතර. පනතුනි අපි සඳහන් කර කර හිටේ නිරේට ග්‍යාපුහම උසමහස ශිරු ලබල දුක්ක ඉින්ඳ සිද්ධ වෙනවා කෙනෙකුට හිතෙන්න්න පුළුහන් මනුස්සලෝකේ ඉන්න කාලේ බොහොම කුඩාශිර ලබල නිරයන්වාගේ අපායන්වාගේ තැංගොලට යනකොටේ ඇයි හුඟක් ලොකු සිුරුරු ලබන්නේ කියලා ආංගකට කාරණ සඳහන් කරලා තියෙන්නේ ඒ තැංවොරු ලොකු සිරු ලබල ඉන්නෙම අපායං වලට ලේෂිවෙෙන්ඩි කියලා අපායිතියන දුක ලබල දෙන්නඩ ලේසිිවෙන්ඩ දුක විඳන්ඩ ලේෂිවෙන්ඩ තමයි අපායවල්ලු ලොක සිරුරු ලබන්නේ එනම් මනුසලෝක පංච සිරුරුවට වඩා නෙරියං වල ලොකසිරුරු ලබන්නේ දුක් විඳිින්ඩ ලේෂි වෙන්ඩ සමහර ප්‍රේතිවෝ ඉන්නව විදිරි දුක අශී මාන්තිකයි මේ අපි කතා කරන කූට විනිශ්චයක ප්‍රේතියට වඩා අප්‍රමාන දක්කිදිර ප්‍රේතියෝ ඉන්න. සමහර යොදුම් විෂිපහක් විත රුසයි සමහර ප්‍රේතියන්ගේ හිෂවිතරක් යොදුම් පහක් හයක තරන් ලොකුයි උඩ කේශාන්තිය ඉන්දර නියාග දක්වාම පල්හෙට පි නියගඉන්දල කේශාන්තයේ දක්වා යටඉන්දල උඩට පිච්චෙනවා. ශරීරයේ ඒකාංශකඉන්දල ආයි තවත්තංශය දක්වා පිච්චෙනවා. ඒන්ශේ ඉන්දල නිත් පැත්ත දක්වා ආයයි ගින්නෙන් පිච්චෙනවා. මේගිනි ඔක්කොම් පපුුව මැදර එකතු වෙලලා දවල පුච්ලදානවා. කෑ ගනිික විර ඉති්‍රී වෙලා තින. ලාපතියනෙක විතර ඉතිරිවෙලා තියන්නේ අනෙක විර ඉතිරිවෙලා තියන්නේ බේරග්ඩ කියලා කෑගැහෝට කාටද බේරගන්නඩ පුළහන් වෙන් කෞද බේරගන්න ඉන්නේ කාටවත් බේරගන්න ඉඩ බෑ තමන් කරපු පාපකරමලට තමන්ට දුක්වි ඉන්නබ සිද් වෙනවාමිච්චර කෙනෙක් නිරයන් වලට ගේපු හම දුක්ක ී යයි කාරණ සඳහන් කරලා තියන්නේ පවකරපිනිසාා. දස කුසල කර්මපතයෙන් වෙන් වුණ නිසා. ප්‍රාණගාතයේ අනුන්ග දේවල් සවරකන් කිරීම. වැරදි කාමසේවනි බොරුකීම සුරාව රහමර මදරවය පාවිච්චි කිරීම. මේදේවල් මේ ජීවිතයේද හැබැ සතුරක් විදිහට කෙනෙකුට දෙනට පුළුවන් සමහරයි ඉන්නවනි සතුටත් සත්තු මරනවා. හැබැයි සතුටට ඝාතනය කළට කරමවලින් කොයිතරන් දක් ිදි සිද් වෙන. සමහරයි ඉන්නවා හොරකං කරනවා තමන්ගේ දක්ෂතාවේ පෙන්ඩට කාටවත් අල්ලන්න බැරිවෙන්ටි. හනස්සක්කාරරි හොරකං කරන වනං තමන් අතනජදයක් වත්තුුවක් කරගන්න වනගේ ොරුම් ොකමොට වැට. එතකට ඒ කරන හොරකම්මට සංසාරයේ මට කොයිතරන දුක් දිීන්නද වෙේද එතකොට මන් දින ලද කෙනෙක් වැරදි කාම සේවනය කරනවා පරාඹුවන් පරපුරුෂයන් කළලා යන අහුනුත් මේලෝකෙ දනුවන් විඳිට සිද්ධ වෙනවා අවු නැතිවුණොත් සතට වවා කාටුවත්ම අල්ල ගන්නඩ බැරෝගය මන් දිනුව කියලා නමුත් කර්මයට සවභාහු ධර්මයට හඟන්න පුළුවන් කාරණාවක් මේ ලෝකයේ නෑ ආගකයිමම් බොලිගක් සඳහන් කලේ හැගි හැගි හංග හංග කොයිතරම් කටයුටු කළ අප්‍රමාණය දුක්කිි දීද සිද්ධ වෙනවා. එම නම් පව් මිහිරි නෑ හැබැයි පව්කම් කරනකොට බොහොම මී පෙනී වගේ ඉතාම මිහිරී එහෙම අපට දැනින් නමු කවදාකොත් පෞකම්මනේ සමහරයට උතුම් මනුස ජීවිතයක් ලැබිල කීණිකවත් තේරෙනනේ. මේ උතුම් මනු ජීවිතය ලබන්න සංසාරය මං හුඟක් සිල්රැක් පින්කලා කියන කාරණාවවත් බොහොෝලාට වැටහිෙන්නේන. කල්ල යන මිතුරු හම්ඹබුන. අතර ලැබුණු මැණිකකට පයින් ගහල දානවා වගේ කල්යෑන මිතරංව තමගගේ ජීවිතයෙන් එලුවුගන්න න් කුදපටම මේ තු මග කියලන්නේ. දැන් අපි සඳංකන ප්‍රේතයට මනුස්සලෝකේ ඉන්න කාලේ කල්්‍යෑනමිතරු න ගහ න. මන ගැහුණා. මුළු ජීවිත කාලයේ පුරාවටම කොයිතරන් කල්්‍යාන මිත්‍රර ුණ ගහහි නද. අනිත්්‍යක උතුම් බුදුරජාණන් වහන්සේ මනුස්සලෝකේ වැඩ ඉන්න කාලේ. ලහන්තරන් කල්ල න මිතර ුග හුණු කා. ඒගුන්ට ොරකිව්වා. පෙන් බිසා රජුරුවන්ට බොරකිීවින බර්වා. තමන්ට හමුවුණ යාළුව තමන්ගේ යනිත් ඇැමතිවරු ඒගොල්ල අතරත් කොහොමන ගින්ඩ කතරන් හොරුබරු වංචාාවෙන් ජීවත්තයෙන්ඩ ඇද. නත් බොහොම ටික කාලෙකට කරගන්න මේ දේවල් ලනිසාා. ඟ ජීවිත කෝටි ානක තමන්ටම දුක්විදට වෙන්නේ කියන කාරනාවවත් තමන්ගේ ප්‍රඥ්ඥාවෙන් අවධ කරගඩ තරන්වත් පුළුවන්කම හැකියාව පින්තුන මේ මේකට කියන්නේ අඥ්‍යානකම කියලා ලබාපොෝතු මනුස්්‍ය ජීවිතයේ ගුණධර්මයන් පුරුදු කරට ලබාපොෝතු මනුස ජීවිතයේ කලයාන මිතරුත් එක එකට එකතු වෙලා පින්කංවල නියලෙන්ද කොයි තරම් වටින වද හිතන්නකෝ අපේ ඇගේ වහන මදුරුවේ අපි මැරවුත් ඒ පාපකරමය කොයි තරම් භයානකයිද අපි තලල මැරුත් අපට තැලල්ලමන මැරෙන්දුවන්න හැබයි එක වතාවක් මං කරන ප්‍රාණගාතයට මට සංශාරයේ තැලිලම මැරෙන්ඩවෙන්නේ එක වතාවද ඉතන්නේ එක වතාවක්ම මදුරුවෙක් මරනව තලලා එතකොට මටත් මැරෙන්ඩ වෙන්නේ තැලිලමනි හැබයි එක ජීවිතයකද නෑ ආත්මමාර කෝටි ගානක අපට එක දිකට තැල මැරෙන් සිද් වවි. එමනම් පව් භයානක නැද්ද. එක වතාවක් කරන හොරකම එක වතාවයි එකලේ බොහොම පුංචි දෙයයි කළේ නමු සංසාරයේ කෝටි ගනන් ආත්මවරලලේ දැසි දස්කම් කරුවන් වෙලා වේජන විද විද වැඩකර කර වැඩ කරර වැඩ කර කර අරණයිපී වඩ වෙන්න ඇද. ඊට වඩා නිරටයන් වෙන තිෙරි සංඟ පායිටන් විෙනු ඒනගේ පව් කරපුහම අපට දක්කිදින්ද වෙන්නද දක්දින්ද වෙන එහම හැබෑ ප්‍රඥාවන්තය කල්පනා කරන්නේ පෞකරණ කොඳයිද පින් කරන කහොඳයිද. පිනක්කොලොත් සැපයක් ලැබෙනවා. පවක්කො දුකක් ලැබෙනවා. ඉස්සරේ පුංචි ළමයි වැරජි වැඩ කරනකට අම්මල තාත්ත ලකිවේ හයහතරවත් දන්න නැති දරුවණ කියලා. මොකච්ම හයහතර කියෙන්. හයහතර කියන්නේ දිවලෝක සයත. නස්ලෝක හතරත් පිළිබල. හයතර නොදන්නා දරුවෝ කෙලකිවේ ඒතරම් පුංචි දරුවන්ට තරම් පුංචි නමුත් අද වැඩි හිටියෝ වෙලාවත් හ අතර කියන්නේෙ මොකදදි කෙලොවත්තබි දන්නේ. දෙවියලෝක සයිට යනවා කුසල් කළො පෞරැෂ් කොළොත් තේකාන්තෙන් අපයන් හතරට යනවා කියන කාරනාව දකොල තින්. කිින සීලයේ සුළු සීලියයක් කෙල හිතන්නතු උපරිමින් කැපවෙලා රැගන්න පුළුවන්නන්. ඒ සීලේ කුයි තර අපිව සංසාර ආරක්ෂක කරන ොද අපායං වලින්පවා ආරක්ෂා කරනවා. ඒ තර ආක්ෂාව කපට සලසල ජීලතිීන. අපේ ශාසනය හිටිය පුංචිම ඇවක්වත් සිද්ධ කරගත්තය නැති මහා ශ්‍රාවකයන් වහන්සලේ ඒ තර ජීවිත පරිත්‍යයාගගේ උතු සිල් ආරක්ෂ කල. ස්වාමි වහන්සනම කිටිය කැලේ ඇචලි භාවනා කරන්නේ. උන්වහන්සේ ශාසනික ජීවිතය ගත කරන්න කෙළි ඇතිලි. හොරු ඇවිල්ල උන්වහන්සේ වේ කිරිතියන වැලකින් ඔතනවා නම් උතුම් බුදුරජාණන් වහන්සේ සඳහන් කල තියෙන්නේ පනතියන ගහක් වැලක් ලක් කඩ්ඩුවත් උපසම්පදදා භික්ෂූන් වහසේ නමට අවසර දීලනෑ මිසාසන යම් භික්‍ෂූන් වහන්සේ නමක් එහම කළොත් ඒ භක්ෂූන් වහන්සේ ඇවතක් සිද්ධ වෙනුවක් කියල බදුරජාණන් වන්ස දක්කති උන්වහන්සේ උපසම්පදාන ඒමනගේ එදාමී භික්‍ෂූන් වහන්සේ මොකද කරන්නේ. කිරිවෙලම්මුල ඇගම බැඳල තිබුණ න්හන්සේ කිරිවල කඩන්නේන කිරිවෙල කඩනවාට වඩා හොඳයි මෙහෙමම බඩිගින්නන්නේ ඉඳලවෙේලිලා මැරිලයාන එක කියල එ උන්හන්සේ මනුසුලෝකින් බඩිගින්නේ ඉද මැරලගිය බ්‍රහ්ම ලෝක ඉපදට පනතු ඉතාම පුංචි වැලක්නි කියලා බොහොම ලේසිීන් අපට වුනක් කරලලා දාන්න පුළහකම තිබුණ. එදා බුදුරජාණන් වහන්සේට වෙන්ඩ තියෙන අකීකරුකම නවත්ත ගණ්ඩ ඕමනාකමට එදා භික්‍ෂූන් වහන්සේ තීරණය කළා පනතියෙන වෙළමං කඩන්නනේ ඒහම් බලඩොක කොහොමද සිල් ආරක්ෂා කරගන්්ඩ ෝනි කියලා උතු මාර්ය ශ්‍රාවකයන් වහන්සේලා හැබැයි උත්තම කොහමනං සිල් ආරක්ෂා කරනෝද හැබැයි ඒ රකින සීලයේේ කොයිවිතරං අපට සංසාාරයේ පිහිට වෙනවාද ම යන්ඩෙඉන්නේෙ නිරයට නං ඒකින් පවවා මාව බේරිගණ්ඩ තරම් මහා බලවත්ක මක්දේවා. සීලයේ ඒ තරම්ම ප්‍රබලහි. කාර්ණ සඳහන් කරලා තියෙන්නේ. මහාසාගරයේ මැදදි අනතුරකට පත්වනුත් රත්නත්ත්‍රේ නිවැරදිවුම සරණය ගිහිල්ලා. උතුම් සීලේ ආරක්ෂා කරණ කෙනෙක් මහා ජලකදක් සුනාමයක් ගලාගනාවත්. නිවැරදිම රත්නත්තරේ සරණගේ ප්‍රශාවකයෙක් නං. තුම් සීලියක පෙහිටලා සිල් ආරක්ෂාරන කෙනෙක් නං. දෙමවපියන් ආරක්ෂා කරගන්න දෙවපයන්ට යුතුකම් මිටු කරන ඉතාම ගුණධර්මතියෙන කෙනෙක් නං මහාසාගරට අධිපති මනිමේ කලා දෙවගන විසින් බේරගන්නෝ කෙළ සඳහන් කරලා තියවා. සතරවාරම් දෙවමහරජ දරුවන් විසින් තමයි මනිමේ කලා දෙවුගනුව මහාසාගරයටට අධිපති දෙවගෙන කියේලා පත්කරර තියෙන ඇයි සිල් රකින්න. ගුණධර්ම දරන හැබැෑ බුද්දශ්්‍රාවකෙක් හැබැයි කෙනෙක් හැබැසීලවන්තයක් හැබැයි ගුණවන්තෙක් මහාසාගරයේ මෙද්ද හරි අනතුරකට පත්තුනොත් ජීවිතයේ තීරණය කරන තැනකට පවා ආව ඒ පණකෙන්ද බේරගණ්ඩ ඒ පුද්ගෙලය බේරගණ්ඩෙ මහාසාගරීින් පවා කටතු සිද්ධ වෙන. එමන හිතන්න්න ල් ආරක්ෂා කරන කෙනෙකුට ගුණධර්ම තියෙනෙනෙකුට කොයිතරං ආරක්ෂාවක් තියෙනවද. අපිහල තියෙන යක්ෂෝ අමනුස්්‍යය යක්ක්ෂෝ අපට කරදිරි කරනවා කියලරී නමුත් සඳහන් කරලා තියෙනවා යක්ෂය විසි ගොනධර්ම දරන දරුවන් ඔය ගොනධර්ම තියෙනවන උතුම් ධර්මතා තියෙන වන සත්පුරුෂ ගතිගුණු ගුණාංග තියෙනවන හිතකයි වචනය පවා පිරිසදයිනං යක්ෂයෝ රාක්ෂෝ වගේ අය පවා ඒගොල්ලොන්ට හිරිහර කරදර කරන්නේ කෙලයි සඳන් කළ තියෙන් සේලයක පිහිටල රත්නත්්‍රයේ සරණය ගිහිල්ල උතුම් ගුණාග මත පිහිටල තියෙන වනං අමනුස්්‍යයෝ පවා ශිර්වද කරන ගොල්ලුන්ගේ ත්ති ල යනක කියල දක්ව. අප පින්නන ොන් දැන් තෙරෙනවා නේද සිල් රක්ෂා කරපු හම මෙලොවත් ආරක්ෂාවෙනවා පරලුවත් ආරක්ෂාවෙනවා මළු සංසාර්ගත ජීවිතයේමත් ආරක්ෂාවනවා මේ තුනම ආරක්ෂාවනවා. මෙලුවත් ආරක්ෂාවෙනවා. පරලුවත් ආරක්ෂාවනවා රකින්නාවූ උතුම් සීලේ තුළේ මුළු සංසාර්ගත ජීවිතීම සූපත්වෙනවා. ඒමන ශීලයේ අතියුත්තුම් කාරණාව. එදා සිීල් ැකල්ලා අරුදු උපෝසතයේ රැකලා මේතරම් සැපවිදිනි තැනකට ආවනං ප්‍රේතයෙක් නමුත් මහපෝසතේ රැකනම් කොහමනං සැපවිදිනිරි තැනකට එඩ නමුත් ප්‍රේතලෝකේ දුක්වෙනින්නේ පුොළුවන්තරම් තමන්ගේ බලපොරුවහන් කාරකම් පෙන්නන්නෙ ගෙහිෙල්ල. පුළුවන්තරම් අනුන්ගේ දොක්වෙඳල හරි හම්බ කරගන්න දේවර කඩා වඩාගෙන කාලබීල නඩු අවන්නඩු කරලා නඩු නඩු කරලා සාධහරණය අසාධරණය කරලා අසාධරණ සාධාරණය කරලා මන් සොලෝකයේ එහෙම ජුබුණ නමුත්තිතින් අමතක වෙන කාරණාව දවසක මෙරෙලා යන්ඩ වෙනවා අන්නේ දාට අප්‍රමාණු දුක්විනින්ද වෙනවා එහමන හිත කය වච්චනයීමේ දොරුවල් තුනුම ආරක්ෂා කර ගැනීමෙන් සැපයක්ම අප ලැබෙන්න්නේි කියන කාරණාවම මෙිතරම නාව පෙන්නල තිීවා හි ආරක්ෂා කළොත් පෞසිද්ධ වන්නන්නේ හිතන් වණඩ තියනෙන පෞටි නැතර වෙනු. කආරක්ෂ කළොත් කයි වඩ තියනෙන පෞ්ටි නැතර වෙනවන්නේ. වචනය ආරක්ෂා කළොත් වචනය වඩ තිීනෙන පෞ්ටික නැතිර වෙනවා. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් හිතකයි වචනේ ආරක්ෂා කරනෙ ොහොම අමාරු කාරණාවක් කියලා. ඇැබැ උතුම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳවේ ශ්‍රද්ධාවක් තියෙනවනං සිෙල් ආරක්ෂා අමුතුුවයින් කරනවට වඩා ඉබේටම සිල් රැකෙනව කියලයි දක්වන්නඩඕනිි. බලං සිිල් රැකිින්්ඩෝන්නේ ඉබේ සිල් රැකිෙනවා උතුම් රත්නත්තරේ කෙරෙහි ප්‍රමාණ පැහැදීමත් තිීන්වන. එමනන් උතුම් මනුස්සලාබයක් ලබල අපට ලැබිල තියෙනවා මේ උතුම් ශාසනීන් පුරාගතයුතු ගතිගුණ පුරාගතයුතු සිිල් පුරාගවයුතු පුුණි කරම ලයායන ිතරයන් හම්බුනාාම අතහැර ගන්නතු කුසල් වැඩන්ට. ඔබයි මමයි මෙහෙම බණහනකොටේ අපත් මෙහෙම සත්්ධර්මය දේශනා කරන කොටේ කෝටි ගනන් නිෙරේවල්ලෝට වෙටල තාම දුක්ක නිෙනවා මනුස්වලෝකෙඉන්නේ තාම සුළු පිරිසක්. මනුස්සලෝකේයිනන්නේ තාම සුළි පිරිසක්නක් නිරේවල්ල ඉන්න පිරිසකොයිගේද. දදු ෙක්ෂ ැට දහක්කු හමේරු පරතේ තරම් පිරිසක් නරේවල්ල වැට දක් නකොට. ඒ මහමරු පරොතේ පාමුල තිබ බොහොම පංචි වැලෙකටියක්තර. ඉතාම සුළු පිරිසක් මේ මනුස් සුලෝකී තාමින්වා. ඒ සුළු පිරිසාතරත් ඉතාමත්ම සුළු පිරිසකට මේ උත්තුම් ධර්මය අපට කියලදින්ඩෙ උතුම් අවස්ථාවලබිලා. ඉනිසා. මේ ලබාපූතු මනුසජීතයට සාධාරණයක් එකටතු කර ගඩි තමන්ට තමන් ආදරේ නම් සිල්රක ගණ්ඩ පින්කරගණඩ කුසල් වඩා ගණන්ඩි ලැබුණ අවස්ථාව හොයාගෙන ගිහිල්ල හරි රත්නත්ත්‍රය පුදන්ඩෙ බුදුන් පුදුපුදාසසරින් එතරයන්්ඩි හිත් සනසගන්න කටයුතු කරගණඩි මනුස්සලෝකෙන් ප්‍රේතුලෝකයේ වගේ තැංවලට ල්ල ඒ ැන් වල පජලා දුක් ජනකටයි තේරනීමට කොයිතරන් දක් සි . ආංහිමනං නේරේවල්වලින් ගැලවිෙන්්ඩි කමිතිනං භාග්‍යතුන් වහන්සට කීකරුුවෙනවා ඇහැර වෙන පිරිසරණක් මේ ලෝකේ ලබන්ඩ කාටවත්න්නේ. එනම් භාග්‍යතුන් වහන්සට කීකරුවෙන්ඩි. බුදුරජාණන් වහන්සේ පුදු පුදදාමේ ශසරින් ඉතරියන්ඩ. බුදුරජාණන් වහන්සේ සතුටුවෙන් ආකාරී ජීවිතයක් අත කරන්නේේ. ලැබුණන අවස්ථාවං ප්‍රයෝජන ගන්්ඩ. ඔබ දන්නාමි උතුම් ධර්ම කරනොටික තව තවත් අයට කියල දෙමින් ඔබත් ධර්මදරේක්වෙමින් අනිත් අඇවත් ධර්මදරීම් බවට පත් කරඩ. ගිනිගන්න ලෝකක නෙවෙනවුම් බිහි කර්ඩ. ඔබ ශෙල් දෙනාට මේ උතුම් ධර්මදේශනාව මහත් වූ උපකාරයක් බෞටම් පත්වවා කියලා ශිර්වාජං සිිද්ධි කරනවා. අකා සට්ටහාච්ච බුම්මට්ටහා දීවානාගා මහිද්දිිකා පඥන්තගනු මෝදිත්වා කිිරන් රක්කන් තුළෝක ශාසනන්ති දේ වූ වශසතුකාලීනේ සස්සේ සම්පත්ති හෝතුచේ පීතෝ භවතුළුකෝచ රාජා භවතු ධම්මිකෝ දේශහයෝ निभा